මගේ YouTube channel එකේ ඉන්න අයට මම කියන්නේ මම විශාල වියදමක් දරලා ඔබට දිනපතා පලාපල එකක් ගේනවා ග්‍රහමාරු ගේනවා ඉතින් සතියේ පලාපල එකක් ගේනවා මේවා ඉතා ඉක්මනින් ඔබගේ දුරකථනයට ලැබෙනවා එමතුම SMS එක එනවා ඔබ මාව subscribe කරොත් ඒක නිසා subscribe කරන්න මෙතෙක් කල් subscribe කරපු නැති අයගෙන් මම ඉල්ලා සිටින ස්තුතියි දේශපාලනේ එන්න එන්න උණුසුම් වෙනවා මේ වෙනකොට සජිත් ප්‍රේමදාසට අනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති මැතිවරණයට තරඟ කරන්න අවස්ථාව දීලා තියෙනවා අපි දේශපාලන වචේ කල්පනා කරලා බලමු ඇයි සජිත් දුන්නේ අනිල් වික්‍රමසිංහට දිනන්න බැරි නිසා UMP එකට දිනන්න බැරි නිසා තමයි ඔය සජිත් කර්ලියට දැම්මේ ඉතින් මේ දිනන්න බැරි බව මම ඔප්පු කරන්නම් අද දවසේ විශේෂයෙන් මම කියලා තියෙනවා සජිත් ප්‍රේමදාසගේ ලග්නේ මිතුන ලග්නේ මේ වෙනකොට මිතුන ලග්න හිමියන්ගේ ඡන්දය ගමන් කර මේ උප්පත්තියේ ඡන්දය ඉන්නේ සජිත් ප්‍රේමදාසගේ 8 වෙන්නේ දැන් සෙනසුරු ඉන්නේ 7 වෙන්නේ ඡන්දයෙන් 12 වෙන්නේ සෙනසුරු වෙනකොට ජම්මේ ඉරාෂ්ඨකේ කොච්චර පීඩනයක් තිබ්බ කියලා තිබ්බද කියවතොත් සෙන්ටිමීටර පස්සට ගන්න ඇගුවනේ ඉස්සරහට තිබ්බ පාය ආ ඒ කියන්නේ ඒ තරම් පීඩනයක හිටියා දැන් මේ තත්ත්වේ මේ මේක මෙයාට මේ රනිල් වික්‍රමසිංහ මතින් වන්දේසිය තියලා ලබා ගන්න බැරි වුණේ මෙන්න මේ ඒ රාෂ්ට්‍රක අපල නිසා ඉතින් කොහොමද සෙනසුරු මහා දසාවක් යන්නේ සජිත් ප්‍රේමදාසට මාරක 10ගේ දසාව ඉතින් බලන්න මම කිව්වා බිරිඳ සමග පවා අමනාප වෙන ඒ රාෂ්ටකයක් හත්යන්නේ සෙනසුරු ගමන් කරනකොට විවාස්ථාන විවාස ආකාරයට අපල කරන යෝගයක් මොනම ජ්‍යොතිර්වේදියෙක් දන්නවා ඉතින් මේක කිසිසේත්ම ජය ගන්න බැරි නිසා තමයි රනිල් වික්‍රමසිංහ මේ සජිත්ට දුන්නේ නැතුව මේ සජිත්ගේ පිරිවරට බයේවත් සජිත් බයවත් නෙමෙයි. ඒක දිනන්න බෑ. ජාතිපක්ෂයට මේ රටේ ජනාධිපති වෙන්න බෑ. ඒ කවදාවත්. ඒක ඔප්පු වෙලා තියෙන JR ඕක හදනකොට නම් හිතුවේ නෑ එහෙම වෙයි කියලා. නමුත් මේ වෙනකොට ඒවා මේ විදිහට වැඩ සිද්ධ වෙලා තියෙනවා. ඉතින් කොටාවේ රාජපක්ෂ මහත්මයාගේ උච්චක ලග්නේ නොවැම්බර් 5 වෙනිදා ගුරු මාරුවක් තියෙනවා. ධනස්ථානයට ගුරු වෙනවා. එතකොට කොහොමද මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් එක්ක මේ දෙවෙනි පන්තිය රාජෝගයක් තියෙන මිනිස්සේ ෆයිට් එකක් දෙන්නේ සටනක් දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මං කිව්වා එදත් උච්චක ලග්නකාරයෙක් උච්චක ලග්නකාරයෝ නිර්භීතයි අභීත සටන් මෙහෙවන්න ලෑස්ති ඉතින් ඒක කරානේ වඩමාරච්චි මෙහෙමේදී පස්සේ තුමා අමුදාවෙන් ගිය බව ඇත්ත නමුත් වඩමාරච්චි මෙහෙම තමයි ලංකාවේ හොඳම සංග්‍රාමයේ මූලිකත්වයේ දරුවා ඉතින් මේ මම කිව්වා නවාංශක කුණ්ඩලිය ගැන දන්නේ නැතුව එක එක ජ්‍යොතිර්වේදීන් එක එක බයිල ගැහුවට රාජෝග දෙකක් නවාංශක කුණ්ඩලිය තියෙනවා කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කේන්දරේ මම කිව්වනේ ගජකේසරි රාජෝගේ ගුරුවංශ පංචමහා රාජෝගේ නවාංශකේ තියෙන ලක්නේ ලක්නාදීවගේ තියෙනවා ලක්නෙන් 6-7ට රාශියල බුදගුරු සිකුරු 3 දෙනාම ඉන්න ඕනේ දෙන්නෙක් හිටියම ඇති මම කිව්වා ජයාට බණ්ඩාර මේ ජයාට බණ්ඩාරනායකට ප්‍රේමදාසට රාජයෝග තිබ්බේ නැහැ ජයාට තිබ්බේ අර 4 වෙනි පන්තියේ රාජයෝගයක් විපරිත රාජයෝගය දෙක 8-12 අධිපතියෝ 3 දෙනා ඒ රාශි මාරු කරගෙන වෝ තනි තනියම ඉඳීම ඒකනුත් දෙන්නයි ජයාගේ හිටියේ ප්‍රාය 3 දෙනාම හිටියේ නැහැ අර්ෂා විමලා සරලා කියන ඒ යෝග තුනෙන් දෙකයි ගියාට තිබ්බේ බණ්ඩාරනායක රාජයෝග තිබ්බද නැහැ ඉතින් මේක එක්ක මිනිස්සු මේ ගෝඨාභය රාජයෝග නැහැ කියලා එක එකගේ සල්ලි වලට කියනවා දැන්නේ රාජයෝග නැත්තම් කොහොමද රාජයෝග තියෙන චමල් බැසිල් අභිබවා මහින්ද රාජපක්ෂගෙන් කොහොමද මේක ලබා ගන්නේ ගෝඨාභය එහෙම බලයක් තිබ්බේ නැත්තම් ඒකම හිතලා වන්න බුද්ධිමත් ජනතාවට මම මේ කතා කරන්නේ ඒක නිසා මේ කාගයත් කොයිල් කාන්දම්බලෙන් දිනන්න ඕනේ ගෝඨාභය ලෝකේ පහළ වෙච්ච ලෙනින් රුසියාවේ
ඔත්තොම රිප්ලේට නායකත්වය දුන්නු උච්චක ලක්නකාරයෙක් කියලා මං කෝ වීරපුරාණපු උච්චක ලක්නකාරයෙක්. ඉතින් එහෙම සටන්කාමී චරිතයක් මේ රට එක්සේ සත් කළ දෙන්න තුමගේ සහෝදරය මහින්ද රාජපක්ෂ ඉතුරු හරිය මේ රටේ සංවර්ධනය මේක දියුණු රටක් බවට පත් කිරීමට අනිවාර්යයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙහෙසෙන බව ඔප්පු කරලා තියෙනවනේ කොළඹ නගරයේ ලස්සන කිරීම තුලින්. අද බලන්න තියෙන ලෙඩ රෝගවලට මිනිසුන්ට ඇවිදින්න වෛද්‍යවරු කියන්නේ ඇවිදින මේව කීයක් හදලා තියෙනවද මේ වෙනකොට එතුමා. ඒක නිසා ජනාධිපති මැතිවරණය තියෙන දවස වෙනකොට වැඩිම බලවත් වෙන්නේ උච්චක ලක්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කේන්දරයේ බව මම නැවත කියනවා. වැඩි ඡන්ද දසලක්ෂයත් විසිලක්ෂයත් අතර ගානකින් ඇඩ්‍රස් නැති වෙන්න සජිත් ප්‍රේමදාසට ජීවිතර ජනාධිපති මැතිවරණයට ඉල්ලන්න බැරි වෙන්න අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ගෝඨාභය මහත්මයා අත්කර ගන්න බව පවසනවා. තෙරුවන් සරණයි.